සුබ දවසක් ආයුබෝව වේවා ඔබට ඔබට සුපුරුදු වේලාවටම අද දවසේ තප ජීවිතාර්ථ ආරම්භ කරනවා ඔබේ ජීවිතේ වැඩි යමක් එකතු කිරීමේ බලාපොරොත්තු වෙන්න අලුතුන ලෝකය වෙනස් වෙන ලෝකය නිරන්තරයෙන් අපි විදිරයට රයි යනවා ලෝකයේ තුල සිද්ධ කරන නව සෑගැනි නව ක්‍රමවේදයන් නව හඳුන්වා දීම් නිරන්තරයෙන් අපේ කටයුතු පහසු කරනවා සහ සමාජයක් ලෝකයක් වඩා පෙර තිබුණු තත්වයට වඩා තවත් උසස් තැනකට නවීකරණීය වූ තැනකට ගෙන යන්නට මඟ පාදනවා මේ අලුත් දැනුම අලුත් ලෝකයට විවර කිරීමද එහෙම නැත්නම් අලුත් දැනුම ලෝකයට ගෙන යාමේදී තරුණ ප්‍රජාව කියන කාරණේ අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ තරුණ තරුණියන් ලෝකයට යමක් දෙන්නට ලෝකයට අලුත් යමක් දෙන්නට අපකප්පය කටයුතු කරන්නට ඕනේ මන්ද අලුත් දැනුම වෙනස් වෙන දැනුම නව දැනුම පිළිබඳව සොයාගෙන යෑමේ මූලිකම හැකියාව තිබෙන මූලිකම වටපිටාව මූලිකම වපසරිය කොට නැගිලා තියෙනවා තරුණ ප්‍රජාව මත ඒ නිසා වෙන්ම අපේ රටේ හෝ වේවා වෙනත් ඕනෑම රටක හෝ වේවා තරුණ ප්‍රජාව අලුත් දේවල් සොයාගෙන යාම පිළිබඳව අපි ඊටාම පැසසුම් සහගතව කතා කළ යුතුයි මන්ද සෑම අවස්ථාවකදීම ලෝකේ වෙනස් කරන්නට විවහල් වෙලා තියෙන උදා වෙලා තියෙන්නේ මේ නව සොයාගෙන එතනදිත් අපි තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එහෙම නැත්නම් අපි විශ්වවිද්‍යාල ප්‍රවේශය කියන තැනට ගිහිල්ලා කතා කරොත් තරුණ විද්‍යාර්ථීන් පිළිබඳව අපි කතා කරන්න ඕනේ. අපි අනෙක් අය ශිෂ්‍ය ශිෂ්‍යාවන් කියලා හඳුන්වන තැනදී අපි විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට අපි පොදුවේ විද්‍යාර්ථීන් කියන නම පාවිච්චි කරනවා. ඒ හරහා මූලික වශයෙන්ම ගම්ම්‍ය වෙනවා ඔවුන් දැනුම හොයාගෙන යන්න ඕනේ. ඔවුන් අලුත් දැනුම හොයාගෙන යන්න ඕනේ මොකද දැන් අපි විශ්වවිද්‍යාලය කියන කාරණේ පැත්තක ඉඳලා අපි පාසලක තිබෙන අධ්‍යාපන ක්‍රමවේදයේදී ගුරුවරුන් හරහා දැනුම ලබා ගැනීම සිද්ධ කරනවා හැබැයි විද්‍යාර්ථීන්ට මූලිකවම පැවරිලා තියෙන්නේ ලබාගත් පුංචි දැනුම ප්‍රයෝගික කරගෙන අලුත් දැනුම හොයාගෙන යාම නව දැනුම හොයාගෙන යාම අලුත් විදිහට අලුත් දැනුම හොයාගෙන යන්නට කටයුතු කරන විද්‍යාර්ථීන් කිහිප දෙනෙක් එක්ක අද දවසේ අපි ජීවිතාර්ථ තුලින් කතා කරන්නට හිතුවා. කැලණි විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජය නියෝජනය කරමින් අපි විද්‍යාර්ථීන් කිහිප දෙනෙකුට අද දවසේ අපි මැදිරියට ආරාධනා කර සිටියා. ලියෝ සමාජයේ හරහා ක්‍රියාත්මක කරන විශේෂ ව්‍යාපෘතීන් කිහිපයක් පිළිබඳව කතා කරන්නට. විශේෂයෙන් අපි ඔබට සඳහන් කරන්නට ඕනේ කැලණි විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජය මගින් දියත් කරන තුරු ව්‍යාපෘතිය අපි කතා කළ යුතු නව්‍ය ප්‍රවේශයක්. එමත් නැත්නම් නව්‍ය නැඹුරුවක් එක්ක ඉදිරියට ගමන් කරන්නට මඟ පෑදපු මඟ පෙන්වීමක් කරමු සහ අලුත් උත්තේජනයක් ඇති කරපු ව්‍යාපෘතියක් මේ හරහා හරිත ගොඩනැගිලි සංකල්පය එහෙම නැත්නම් අපි කතා කරනවා ග්‍රීන් බිල්ඩින් කන්සෙප්ට් එක. ඒක ලෝකයේ තුල වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් යනවා. හැබැයි අපි අපේ කාරණාවලදී අපි බිල්ඩින් එකක් ඇතුළේ එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් ඇතුළේට කොහොමද මේ ග්‍රීන් කියන එහෙම නැත්නම් මේ හරිතමය සංකල්පය කියන කෙන කාරණයට ඕන මූලික වෙලා පසුගිය අවස්ථාවලදී ව්‍යාපෘතීන් කීපයක් දියත් කළා. අපි ඒ පිළිබඳව දවසේ කතා කරන ඒත් එක්කම අඳුරෙන් එළියට යනවෙන්න ඔවුන් තවත් ව්‍යාපෘතියක් මේ ලියව සමාජය හරහා හඳුන්වා දීලා තියෙනවා. ඔබට වචන කියද්දිම පැහැදිලි අඩු ආදායම්ලාභී සහ විදුලිය ලබා ගැනීම යම් දුෂ්කරතාවයන් තිබෙන පිරිසක් තෝරගෙන ඔවුන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීම සහ සහාය සැලසීම තමයි මේ හරහා සිද්ධ කරේ. අපේ රටට වැදගත් වෙන නිසා ලෝකයට වැදගත් වෙන නිසා වෙන්න අපි අද දවසේ ඔවුන් පිළිබඳව කතා කරන මේ විද්‍යාර්ථීන්ට අපි ආරාධනා කර සිටේ. මම ප්‍රථමයෙන් හඳුන්වා දෙන ලියව සමාජය නියෝජනය කරමින් තුරු ව්‍යාපෘතියේ කලමනාකාර හබත් එක්ක ඉන්නවා නෙත්මිනි විරසෙන් අපි ඔබව බොහොම ආදරෙන් පිළිගන්නවා. ආයිබෝ. ඒ වගේම අද දවසේ අපි ආරාධනා කර සිටා ජීවිතාර්ථ වෙතට අඳුරෙන් එළියට ව්‍යාපෘතියේ ව්‍යාපෘති කලමනාකාරිණී තරුෂි දෙව්මිකා අපත් සමග සිටිනවා. ඔබව බොහොම ආදරෙන් පිළිගන්නවා. ආයිබෝ. හොඳයි. දැන් අර මම පෙර සඳහන් කළ කාරණාත් එක්ක අපි කොතනින්ද ප්‍රවේශය ගන්න කියලා මම කල්පනා කරා. දැන් තුරු ව්‍යාපෘතිය අපි කතා කරන්න ඕනේ. ඒක තරමක් වෙනස් විදියට හිතලා විද්‍යාර්ථීන් හැදිර අලුත් විදියට හිතලා විශ්වවිද්‍යාලය තුල ඔබ ඉගෙනගත් දැනුම වෙන්න පුළුවන්, ලෝකෙන් ඔබ ලබාගත් නව දැනුම වෙන්න පුළුවන්. මේ දේවල් උපයෝගී කරගෙන ඔබ ආරම්භ කරපු ව්‍යාපෘතියක් ඔබගේ සමාජය හරහා අනිත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හෙවත් විද්‍යාර්ථීන් උපයෝගී කරගෙන අපි එතනින් ප්‍රවේශයක් ගමු. අපි මේක සහ මේක ප්‍රොජෙක්ට් කීපයකට ක්‍රියාත්මක වුණා, ව්‍යාපෘතීන් කීපයකට ක්‍රියාත්මක වුණා. අපි ප්‍රථමයෙන් කතා කරමු ප්‍රොජෙක්ට් තුරු දෙක ව්‍යාපෘතිය කියන්නේ මොකක්ද කියන එකට අපි ප්‍රවේශයක් ගමු. ඇත්තටම තුරු 2.0 කියලා අපි හඳුන්වන්නේ කැලණිය ලියෝ සමාජයේ, කැලණිය විශ්වවිද්‍යාලය ලියෝ සමාජයේ ක්ලීන් වෝටර් ඇන් එනර්ජි කන්සර්වේෂන් කියන ඇවෙනිව් එක මගින් කරන ප්‍රධාන ව්‍යාපෘතියක්. මෙම ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන්ම කරන්නේ රුක්රෝපණ වැඩසටහනක් විදිහට තමයි අපි මේක කරගෙන යන්නේ. තුරු 2.0 කියන ව්‍යාපෘතිය අපි මෙම වසරේ වැඩිපුරම ෆෝකස් කරේ
ග්‍රීන් බිල්ඩින් කන්සෙප්ට් එකයි. ග්‍රීන් බිල්ඩින් කන්සෙප්ට් එකේ එක් අදියරක් වන වර්ටිකල් ප්ලාන්ටේෂන් කියන කොටසට. එතකොට වර්ටිකල් ප්ලාන්ටේෂන් කියන එකෙන් අපි අදහස් කරේ කිසියම් බිල්ඩින් එකක් ඉදි වෙනකොට ඒකෙන් යම් කිසි ගස් ප්‍රමාණයක් නැති වෙනවා. එම ගස් ප්‍රමාණයෙන් නැති වෙන දේ අපි ඒ බිල්ඩින් එක ඇතුළේ ගස් හිටවලා ඒ දේ මගින් ආය සමාජ ආය පරිසරයට දෙන දේ. ඒක තමයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි තුරු 2.0 ව්‍යාපෘතියේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඇඩ්මිනිස්ට්‍රේෂන් බිල්ඩින් එක ඇතුලේ මේ විදිහට ප්ලාන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් අරන් යන්න කටයුතු කරා. මූලික වශයෙන්ම දැන් අපිට දැන් අපි පරිසරයත් එක්ක කටයුතු කරගෙන යද්දී දිගින් වෙන්නට පුළුවන් අනිකුත් ක්ෂේත්‍රයක් වෙන්න පුළුවන් ඒවා අරහ ඇත්තටම පරිසරය මත යම් බලපෑමක් ඇති කරනවා යම් ඉදිකිරීමක් කියන්නේම පරිසරයට බලපෑමක් සිද්ධ කරනවා ඒක අපි අනිවාර්යයෙන්ම පිළිගන්න ඕනේ දැන් මෙවැනි ව්‍යාපෘතියක් අඳුනලා දෙන්න ඕන අපි කැලණිය විශ්වවිද්‍යාල ලියෝ සමාජයේ හැටියට මෙහෙම ව්‍යාපෘතියක් අඳුනලා දෙන්න ඕන එතකොට මෙහෙම ව්‍යාපෘතියක් අඳුනලා දෙන්න ලෝකයේ තිබෙන දැනුම ප්‍රයෝගික කරගත්තද නැත්නම් වෙනත් රටවලට කරපු අධ්‍යක්ීම් ප්‍රයෝගික කරගත්තද අත්හදා බැලීම් ප්‍රයෝගික කරගත්තද කොහොමද මෙවැනි අදහසක් ආවේ ඔයාලගේ සමාජයට ඔව් අපි මෙම ව්‍යාපෘතිය කරන්න අපේ ඕගනයිසින් කමිටි එක සමන්විතයි ශිෂ්‍යයන් 20 දෙනෙක්ගෙන් අපි එයාලා හැමෝගෙම අදහස් මේකට යොදාගත්තා. අපි එයාලට කිව්වා ඔයාලට මොනවද තියෙන අදහස් තුරු 2.0 එක ඉදිරියට කරගෙන යන්න. එතකොට අපිට ආපු එක අදහසක් තමයි ග්‍රීන් බිල්ඩින් කන්සෙප්ට් එක. එතකොට අපි ග්‍රීන් බිල්ඩින් කන්සෙප්ට් එක කියන්නේ එක අතිවිශාල කන්සෙප්ට් එකක්. ඒක පුළුල් පරාසයක විහිදලා තියෙනවා. ඒක ඒ කියන්නේ කෙටි කාල සීමාවකින් කරන්න අපහසුයි. එතකොට ග්‍රීන් බිල්ඩින් කන්සෙප්ට් එක ඇතුලේ තියෙනවා මේ වර්ටිකල් ප්ලාන් ප්ලාන්ටේෂන් කියලා කොටසක්. වර්ටිකල් ප්ලාන්ටේෂන් කියන කොටස තමයි අපි මේ කෙටි කාලයක් තුළ මේ ව්‍යාපෘතියෙන් ළඟා කරගන්න උදව් කරගත්තේ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ග්‍රීන් බිල්ඩින් කන්සෙප්ට් එකත් සමගම තවත් ව්‍යාපෘතියෙන් ඉදිරියට කරගෙන යන්න. එතකොට මේ අදහසට අපි කියන්නේ අපි උදව් ලබා ගත්තා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරුන්ගෙන් ඒ වගේම ග්‍රීන් බිල්ඩින් කන්සෙප්ට් එක ගැන දැනුම තියෙන අයගෙන් එහෙම තමයි අපි මේ ප්‍රොජෙක්ට් එකේ අයිඩියා එක අපිට හදාගත්තේ. හොඳයි. මූලික අදහසක් අරගෙන ඔවුන්ට ලැබුණු දැනුමත් එක්ක සහ විශ්වවිද්‍යාලය මගින් සිද්ධ කර මග පෙන්වීමත් එක්ක ඔවුන් ඊට අවශ්‍ය කරන පියවර අරගෙන ඉතාමත් සාර්ථක මට්ටමින් පවත්වාගෙන අපි ව්‍යාපෘතියක් නිසා වෙන්නේ අද දවසේ අපි ජීවිතාර්ථය පිළිබඳව කතා කරන්නේ අපි තවදුරටත් ඒ පිළිබඳව කතා කරනවා තුරු ව්‍යාපෘතිය පිළිබඳව ඊට පෙරාතුව අපි කතා කළ යුතුයි අඳුරෙන් එළියට ව්‍යාපෘතිය පිළිබඳව තරුෂි අපි ප්‍රවේශයක් විදිහට කතා කරමු මොකද්ද මේ අඳුරෙන් එළියට ව්‍යාපෘතිය කියන්නේ අඳුරෙන් එළියට ව්‍යාපෘතිය කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ ක්ලීන් නෝට් ඇන් එනර්ජි කන්සර්වේෂන් යුනිට් එකකින් මගින් කරන තවත් එක් සමාජ සත්කාර ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ව්‍යාපෘතිය මගින් මූලිකවම අඩු ආදායම් ලාභී දුෂ්කර පළාත්වල පාසල් යන දරුවන් මූලික කරගෙන තමා අපි විදුලි සැපයුම ලබා දෙන කටයුතු කරන්නේ. ඒක තමයි මූලික වශයෙන් සිද්ධ වෙන්නේ. එතකොට මොන වගේ නිර්ණායකද උපයෝගී කරගන්නේ ඔබ යම් ආකාරයකින් ඔබත් කණ්ඩායමක් එක්ක වැඩ කරන්නේ සමාජයක් ලියෝ සමාජයක් කිව්වම අපි සමාජිකයන් කීප දෙනෙක් සම්බන්ධ වෙන සමාජිකයන් බොහෝ පිරිසක් අතරම ඉන්න. එතකොට හැමෝගෙම අදහස් එක්කනේ අපිට ඉස්සරහට යන්න වෙන්නේ. එතකොට දැන් අපි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා මෙන්න මේ වගේ ප්‍රදේශවල ක්‍රියාත්මක කරන්නේ. මෙන්න මේ වගේ කියලා නිර්ණායක හදාගෙන ඉතින් මෙන්න මේ නිර්ණායකයන්ට තමයි අපි කටයුතු කරන්න කියලා. අපි ගොඩක් මූලික කරගත්තේ දුෂ්කර පළාත්වල අනිවාර්යෙන් ඒ නිවාසවල පාසල් යන දරුවන් සිටින නිවාස තමයි අපි මූලික කරගත්තේ. එතකොට පාසල් යන දරුවන් මූලික කරගත්තේ ඒ ළමයිට පාසල් කාලයේ අධ්‍යාපන කටයුතු කරගන්න අනිවාර්යෙන් විදුලිය අවශ්‍යයි. විදුලිය කියන එක අත්‍යවශ්‍ය සාධකයක්. අපිට පැය දෙක තුනක් පවර් කට්ටයක් වුණාම අපේ එදිනෙදා අධ්‍යාපන කටයුතු කරගන්න අමාරුයි. මේවර සාමාන්‍ය පෙළ විභාගයේ අතරතුර පවර් කට්ටයක් වුණාම ළමයි කොච්චර අපහසුතාවයකට පත් වෙනවද කියලා අපි දැක්කා. ඒත් ගොඩක් මිනිස්සු දන්න දුෂ්කර පළාත්වල විදුලිය නොමැති නිවාස තියෙනවද කියලා. ඒ නිසා අපි ගොඩක් වෙලාවට දකින්නේ ඒක ඇත්තටම දැන් අපිට ඇත්තටම මොකද දැනෙන්නේ අපිට කරන්ට් එක තිබිලා එකපාරට කරන්ට් එක ගියා රස්සේ කරන්ට් එක නැති වුණාම පොඩ්ඩක් අපිට දැනෙනවා අපි ඉදිරියට වැඩ කටයුතු ටික අපහසුවෙන් කරගන්න ගියාම. හැබැයි ඇත්තටම නූතනේ වර්තමානයේ වන විටත් සැලකිය යුතු ප්‍රදේශයන් කිහිපයක් තියෙනවා. තවමත් විදුලි බලය ලබාගෙන නැහැ. තාමත් අපි ප්‍රාථමික මූලාශ්‍ර මත යැපෙමින් කටයුතු කරන. එතකොට එවැනි අයව දිරිමත් කරන්නට ඔබ කරපු හොඳ ව්‍යාපෘතියක්ද අපි හඳුනලා දෙනවා. අඳුරේ නිලයට ව්‍යාපෘතිය අපි තවදුරටත් ඒ පිළිබඳව කතා කරන්න ඕනේ. එතකොට දැන් තුරු ව්‍යාපෘතිය පිළිබඳව නැවත අපි කතා කරනවා නම් අධීර කීපයකට ක්‍රියාත්මක කරා මේක ලියෝ සමාජය හරහා මොනවද මේ අධීරයන්? අපි ප්‍රධාන වශයෙන් අධීර තුනක් ඔස්සේ තමයි මේ ප්‍රොජෙක්ට් එක කරගෙන ගියේ. පළවෙනි අදියර විදිහට අපි ගත්තේ ග්‍රීන් බිල්ඩින් කන්සෙප්ට් එක මගින් කරන වර්ටිකල් ප්ලාන්ටේෂන් කියන එක. එතකොට අපි මේකට විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමියත් ඇතුළුව
ज्येष्ठ कथिकाचार अमीला जीवांधरा महात्म्या एकतु अभी करा एडमिनिस्ट्रेशन बिल्डिंग के अतुले मे वर्टिकल प्लांटेशन कियन कोटस अभी करा इट पश्चे अभी मेक ज्ञान सामाजे धनुवत् मुखादमे वर्टिकल प्लांटेशन कियान मुखादमे ग्रीन बिल्डिंग कन्सेप्ट कियान कियन अभी एदेट अमीला जीवांधरा महात्म्या एक सूम थाक्षणे ओस्से अभी करा वेबिनायक वेबिनायके अभी विश्वविद्यालय शिशुन अतुलुव विशाल पिरिसकट मे मुखादमे प्रोजेक्ट करे किए ग्रीन बिल्डिंग कंसेप्ट कंसेप्टेन वेदगत खमाय एदेव समाज दोना एक पलवनी अधीर विधियट अभी करे इट पास देवनी अधीर विधियट अभी करे अभी गया तूर स्टॉक ये तीन बोरलेस गमेकरण खसल प्रतिचक्रीकरणे करण दया इतना अभी प्लास्टिक प्रतिचक्रीकरणे करण विधिया एवगेम गहक हरियट हिटवाण कहमद ये गहक हरियट बलागण कहमद कहमद पोरदान नेतु परिसर तक एकतुला गहट हेदेन देन एवगे देवागेन एत शिशुन सी एक पमन पिरीसा एक्केतन गिहिला देवागेन धनुवत्कर एवगेम अभी तुम्हें अदेर विधिट बुलाकोपीटिया न्यूस्मिय विद्यालय गिहिला अप्रैल विशेक वेनिदा पास्कु प्रहारेन जीविताक्षेट पत्वेच्ची अपेम जनताव सिहिपत् करला एवेनुवेन अपि करा मास प्लांटेशन प्रोग्राम एकक एहे अपि हे गस हिटेव्वा एयालव सिहिपत् करला एक तमाई फेस थ्री विधियट अपि करे एवा एहेम तमाई तुरु एके अदियर तुन अपि इवर करे एवगेम लोकु इडाख्याने नेतु बलागान पहासु एवगे प्लांट एतकोट अपी अपे थुरु व्याप्रतियें अपी करे स्नेक प्लांट कियन मे प्लांट एक अपी एतन ए पैल करे ए प्लांट्स अपी ए प्लांट्स तमाई ए एडमिनिस्ट्रेशन बिल्डिंग एके पैल करे एतकोट अपीट मेकट गोडाक उदाव करा ग्रीन बिल्डिंग कन्सेप्ट एक गैन अपीट समाजेट देन वेबिनायक करपु ज्येष्ठ कथिकाचार अमीला जीवांधरा महात्म्य एतुमिया तमाई अपीट मे फल निर्देश किरीम एतकोट मुखाद मे ग्रीन बिल्डिंग कन्सेप्ट एक कियान्ने अपीट मेक कोहमद करान्न पुलुवन मे तुरु व्यापृतिया तुले कियन देवल पहेदरी करा दुन्न एतुमिया तमाई अभी तवदुरा पीलिबंधव कथाकरण दीटपेरा तो अभी अंदर नीलिए व्यापति पीलिबंधव तवदान यमकरण कथाकरण दैन अदीर कीपे अकड़ते बे कारण सिद्धवरणी सवेन्म तरुषि अभी कथाकर दैन अंदर नीलियट 1.0 व्यापृति बहुमत क्रियात्मक कार्यपीत कथाकरण व्यापति अंदर नीलियट 1.0 क्रियात्मक ने कैगल धरणीय ग्रामे केन्द्र करगे इतकोट अभी निवास पहाट विदुरी सपेम लादेमी ये इतम सार्थक इटुरा එතකොට අපි නිවාස තෝරා ගැනීමේදී අපේ ප්‍රධාන නිර්ණායක ලෙස පාසල් යන සිසුයන් සිසුන් කේන්ද්‍ර කරගෙන තමා අපි විදුලි සැපයීම ලබා දෙන තීරණය කරේ. එතකොට අපි එක් නිවසක් තිබ්බා දමිල නිවසියන් ජීවත් වෙන නිවසක් ආබාධිත දරුවෙ සහ තව කුඩා දරුවෙ සිටියා. එතකොට අපි විදුලි සැපයීම ලබා දුන්නාම මේ මිනිස්සුගේ ඇසර තිබ්බ කඳුළු අපි දැක්කා. අපි ඒක අපේ ඇසලින්ම දැක්කා. තවත් නිවසක් තිබ්බා ඒ නිවසේ අධ්‍යාපන ඉතාම දක්ෂ සාමාන්‍ය පෙළ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මල්ලි කෙනෙක් හිටියේ. ඒ මල්ලි අපිට කිව්වා අක්කේ මම යුනිෆෝම් එක අයන් කරගන්න හැමදාම උදේට ළඟ තියෙන ගෙදරට යනවා. සමහර දවස් තිබුණලු කුප්පි ලාම්පුවට තෙල් ගන්නවත් වත්කමක් නැති. ඒ තරම් දුෂ්කර පළාතක අසරණ මිනිසුන් තෝරගෙන තමයි අපි විදුලි සැපයීම ලබා දුන්නේ. අඳුරෙන් එළියට 1.0 කියන්නේ इतामत संवेदी व्यापृतिया एक सहभागी हेमोम द्यापृति कच्चर वटनावाद गेला अंदर इंगेट 1.0 मगे अभी अदर पमना दी अनागत गुडा वटन समाज सत्कार कला अभी
හොඳයි මුදල් කියන සාධකයේ තරමක් පැත්තකින් තියලා අපි සමාජ කර්තව්‍යයක් ඉටු කරනවා මොකද පොදුවේ සමාජයක ජීවත් වෙන පුරවැසියන් හැටියට සමාජයේ තියෙන කාරණාවලට අපි සංවේදී වෙන්න ඕනේ ඒක කවුරු වුණත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබෙන කෙනෙක් වුණත් එහෙම නැත්නම් පාසල් අධ්‍යාපනය ලැබෙන කෙනෙක් වෙන්න පුළුවන් තරුණ ප්‍රජා වෙන්න පුළුවන් පිරිසක් ප්‍රජා වෙන්න පුළුවන් අපි සියලුම දෙනා මේ කාරණාවලට සංවේදී වෙන්න ඕනේ අපි අනිත් අය ගැන හිතන්න ඕනේ හැකි පමණින් පුළුවන් පමණින් අනිත් අය වෙනුවෙනුත් අපිට යම් දෙයක් කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා අපි ජීවිතාර්ථ තුලින් විරාමයක් ලබා ගන්නවා විරාමයෙන් අනතුරුව ඔයාලේ ජීවිතාර්ථ සමගින් සහ සම්බන්ධන අද දවසේ අපි කතා කරමින් සිටින්නේ කැලණි විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වන ලියෝ සමාජය සහ ලියෝ සමාජය මගින් ඔවුන් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ප්‍රේපය පිළිබඳව විශේෂයෙන් අපේ රටට වැදගත් වන ඉතාමත්ම වැදගත් ව්‍යාපෘති සහ සමහරවිට ආරම්භයක් විදිහට ඒක හොඳ ආරම්භයක් ලබාගෙන තියෙනවා ඉදිරියටත් අපි තවදුරටත් වර්ධනය කරගෙන පවත්වාගෙන යා යුතු විශේෂ ව්‍යාපෘති කීපයක් නිසා වෙන්නයි අද දවසේ අපි මේ පිළිබඳව ජීවිතාර්ථ හරහා කතා කරන්නට හිතුවේ අපි ඉතුරු ව්‍යාපෘතිය පිළිබඳව කතා කරනවා ඒත් එක්කම අඳුරෙන් එළියට ව්‍යාපෘතිය පිළිබඳව කතා කරන අපි මූලික වශයෙන් විරාමයට පෙර ආතු කොහොමද මේ ව්‍යාපෘතිය ආරම්භ වුණේ සහ පවත්වගෙන යන්නේ කියන කාරණේ පිළිබඳව කතා කරමු දැන් අපි කතා කරන්නට ඕනේ තුරු ව්‍යාපෘතිය පිළිබඳව කතා කරද්දී මේත් පිනි අපි දැන් ඕනෑම ව්‍යාපෘතියක් ආරම්භ කරලා පවත්වාගෙන යන්නට අපි හැමෝගෙම එකතුවක් තියෙනවානේ දැන් අපි ලියව සමාජය වුණත් කියන්නේ සමාජික අංශාල ප්‍රමාණයක් ඉඳගෙන ඒ හැයගේ එකතුවෙන් පවත්වාගෙන යන ක්‍රියාවලියක් ක්‍රියාන්විතයක් ඇත්තටම එතකොට තුරු ව්‍යාපෘතිය සිදු කිරීම සඳහා කොහොමද ඔබගේ සමාජය හරහා ලැබුණ දායකත්වය අත්තම කිව්වොත් තුරු ව්‍යාපෘතිය අපි කරන්න අපි ලියෝ සමාජයේ ඉන්න සියලුම සමාජ අපේ ඇවෙනියු එකේ ඉන්න සියලුම සමාජිකයන්ගෙන් 20 දෙනෙක් තෝරාපත් කරගත්තා මේ ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් වැඩ කටයුතු කරගෙන යන්න සතුටින් කියන්න ඕනේ හැම ඒ තෝරගත්ත 20 දෙනාම අපිට උපරිම සහයෝගය ලබා දුන්නා ඒ කියන්නේ අර මේක ඔයා කරන්න කියලා අපිට බල කරන්න උවමනාවක් තිබුණේ නැහැ හැමෝම එක වගේම උදව් කරා මේ ප්‍රොජෙක්ට් එක සාර්ථක කරගන්න ඒ වගේම අපේ ඉන්න ලියෝ ක්ලබ් එකේ ඉන්න අනිත් සමාජිකයනොත් ඒ වගේම ලියෝ නොවන කැම්පස් එකේ ඉන්න අනිත් සිසුනොත් අපිට සමාජිකයනොවනයි කියලා උදව්. ඔව්. එයාලා අපිට ගොඩක් උදව් කරා. ඒ වගේම පිට විශ්වවිද්‍යාලවල ඉන්න අනිකුත් විශ්වවිද්‍යාලවල සිසුන්ගෙනුත් සමහර අයගෙන් අපිට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ කියන්නේ ෆීල්ඩ් විසිට් වලට එහෙම යනකොට එයාලාවිල්ලා අපිට ගොඩක් උදව් කරා. එහෙම විද්‍යාර්ථීන්ුත් හිටියා. ඒ වගේම යුනිවර්සිටි එකේ ඉන්න ලෙක්චරර්ස්ලා එයාලගෙන් අපිට ලොකු සහයෝගයක් ලැබුණා විශේෂයෙන්ම කියන්න ඕනේ අනද්දන කාර්ය මණ්ඩලය එයාලත් අපිට ලොකු උදව්වක් කරා මේ පැල කොහොමද හිටවන්නේ කොහොමද හරියට මේවා පෝච්චි වලට දාන්නේ කොහොමද ප්ලේස් කරන්නේ කොහොම තිබුණොත්ද හොඳ මේක කොහොමද අපි හරියට බල එයාලා අපි ඇත්තටම පැල සිටුවීම කරලා පැල ගිහිල්ලා එතනින් තිබ්බේ දවස් දෙකක එතකොට ඒ පැල සිටුවීම කරනකොට අපිට ඒ අනද්දන කාර්ය මණ්ඩලයේ කට්ටියගෙන් ලොකු උදව්වක් ලැබුණා ඒ වගේම අපි ආයේ පැල ගන්න යනකම් එයාලා මේ පැල ටික හොඟක් පරිස්සමට බලාගෙන තිබුණා ඒ වගේම වතුර දාලා ඒ වගේ හොඳට පරිස්සමට බලාගෙන තිබුණා අපිට ඒ ගැන කිසිම අපව බය වෙන්න දෙයක් තිබුණේ නැහැ ඒ වගේ හැමදෙනාගෙම අපිට ලොකු සහයෝගයක් ලැබුණා ඒක තමයි වටින ඕනෑම දෙයක් පවත්වාගෙන යෑමේදී විශ්වවිද්‍යාලයක් වේවා නැත්නම් ඔබ වැඩසටහන බලන ඔබ සමාජයට ඔබේ තියෙන පුංචි සමිතියක් වෙන්න පුළුවන් ගමන ඕනෑම තැනකදී එකමතු එකවරන හැම කෙනාගේම අදහස් වලට ඉඩ දීලා අපිට කටයුත්තක් කරගන්න පුළුවන් ඇත්තටම ඒ තාමත්ම සාර්ථක කටයුත්තක් වඩපත් වෙනවා නානුමානයි අපි අඳුරෙන් එළියට 2.0 ව්‍යාපෘතිය පිළිබඳව කතා කරන්න ඕනේ තරුෂි කොහොමද මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ මොනවාගේ ව්‍යාපෘතියක්ද අඳුරෙන් එළියට 2.0 කියන්නේ අඳුරෙන් එළියට 1.0 එහි දෙවෙනි දිගහැරුම. එතකොට අපි මෙවර තෝරාගත්තේ ගාලේ නියාගම ප්‍රදේශයේ නිවාස කිහිපයක්. එතකොට අපි ලක්ෂ 8ක ඇස්තමේන්තුගත පිරිවැයක් යනවා මෙවර. එතකොට දැනටමත් අපි එක නිවසකට සාර්ථක අයුරින් විදුලි සැපයීම ලබා දීලා වයරින් කරලා ඒ නිවස සම්පූර්ණයෙන්ම අවසానයි. එතකොට ඒ නිවසට පමණක් අපිට 133,444ක මුදලක් වැය වුණා. මොකද මීටර් 109ක් දුරයි ළඟම තියෙන කණුවෙන්ද. එතකොට අපිට කණුවක් සවි කරලා මීටර් 109ක් දුරට රැහැන් අඳින සිදු වුණා.
එම නිසා අපිට විශාල මුදලක් වැය වුණා. මේ තියෙන ආර්ථික අපහසුතා එක්ක අපිට අස්තමිතුගත පිරිවැය හොයාගන්න ටිකක් අපහසුයි. ඒ නිසා අපි පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර බලාපොරොත්තු වෙනවා. සහ අපි අපේ මිනිසුන්ට අපි උදව් කරන්න නැතුව වෙන කවුරු උදව් කරන්නද? තුරු ව්‍යාපෘතිය වර්තමානයේ වන විටත් හොඳ මට්ටමින් ක්‍රියාත්මක වෙනවද ඔබට සතු වෙන්න පුළුවන් තැනක තියෙනවා ඔව් ඇත්තටම තුරු ව්‍යාපෘතිය අපි පටන් ගත්තේ තුරු 1.0 කියන එකෙන් තුරු ව්‍යාපෘතිය ආරම්භ කරපු කට්ටිය මේ වෙනකොට කැම්පස් එකෙන් අවුට් වෙලා ඉන්නත් පුළුවන් සමහර අය කැම්පස් එකේ තාම ඉන්නවා එයාලගෙනුත් අපිට විශාල සහයෝගයක් ලැබුණා ඒ වගේම තුරු 1.0 ව්‍යාපෘතිය කියන එක ඒ සමානවම ඊටත් වඩා වැඩියෙන් අපිට තුරු 2.0 කියන එක ඉදිරියට කරගෙන යන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ඉතාවත්ම සතුටුයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තුරු කියන ව්‍යාපෘතිය තවත් ඉදිරියට, ඒ කියන්නේ මේ ලියෝ ක්ලබ් එකේ දැන් ඉන්න අය ඒ වෙනකොට කැම්පස් එකේ නොහිටියත් මේක ඉදිරියට ඒ විදිහටම කරගෙන යන්න, ඊටත් වඩා හොඳට කරගෙන යන්න. ඉස්සරහට කැම්පස් එකට එන්න ඉන්න, ඉස්සරහට ලියෝ ක්ලබ් එකට ජොයින් වෙන්න ඉන්න ළමයින්ට, ඒ වගේම එයාලට අපි උදව් කරන්නත් බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා තුරු කියන ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක වෙයි කියලා. අපිත් බලාපොරොත්තු වෙනවා ඉදිරියට අතර මේ විදිහට ක්‍රියාත්මක වෙයි. මොකද ඔබ හොඳ ආරම්භයක් ලබා දීලා තියෙනවා. අතරම දැන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළායි මේ විදිහට විශ්වවිද්‍යාලෙන් ගිහලා එන්න පුළුවන්, රැකියාගත වෙලා ඉන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ කෙනෙක් හොඳ දෙයක් ආරම්භ කරා නම් ඕනෑම කෙනෙක් ඒ ඉදිරියට පවත්වාගෙන යනවා නම් ඒක අපි තාමත් අගය කළ යුතු සහ වැදගත්ම දේ. දැන් එතනින් එහාට අපි හැරලා බලමු. දැන් මෙවැනි කාරණා පිළිබඳව අපි ලැබුණු ප්‍රතිචාර පිළිබඳව කතා කරන්න. ඔබ දැන් ඔබගේ විශ්වවිද්‍යාලය යම් ව්‍යාපෘතියක් හෝ සමාජයක් කරා මෙවැනි දෙයක් ක්‍රියාත්මක කරා කියලා දැන් මේ වර්තමානයේ සිද්ධ වෙන ව්‍යාපෘතිය පිළිබඳව අපි මාධ්‍ය හරහා ඔබට සහයෝගයක් දක්වලා මේ කාරණා අපි ජනතාව අතරට ගෙන යනවා. ඔබ මේ කාරණා වලට ප්‍රතිචාර ලබා ගන්න ඔබ කලින් ව්‍යාපෘති පිළිබඳව සමාජය දැනුවත් කරාද? ආඩුතර ඔබ සමාජ ජාල මාධ්‍ය ප්‍රයෝගී කරගෙන ඒ හරහා යම් ප්‍රතිචාරයක් ලැබුණාද කොහොමද ඒ පිළිබඳව විස්තර? ඔව් අපි තුරු 1.0 ව්‍යාපෘතියෙත් ඒ වගේම තුරු 2.0 ව්‍යාපෘතියෙත් අපි සමාජ දැනුවත් කිරීම වැඩසටහන් සිදු කරා. ඒ කියන්නේ තිබුණු කොවිඩ් පැන්ඩමික් තත්ත්වයක් එක්ක අපි ගොඩක් දේවල් සූම් තාක්ෂණය ඔස්සේ තමයි සිදු කරේ. ඒ වුණාට අපිට විශාල පිරිසකගේ සහභාගීත්වය ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම එයාලගෙන් අපිට ගොඩක් ධනාත්මක ප්‍රතිචාර තියෙනවා මේ දේවල් ඉදිරියට කරගෙන යන්න. ඒ වගේම එයාලා අපිට උදව් කරන්න කැමති කියන එක ගැන එහෙම දේවල් ගැන. ඒ වගේම අපිට තුරු 1.0 ව්‍යාපෘතියට අපි අපේ කියන්නේ ඒක අපේ සමාජයට දෙන්න තවදුරටත් න්ියස් පේපර්ස් හරහත් අපි ඒක සමාජයට දුන්නා. ඒ වලටත් අපිට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම යුනිවර්සිටි එකේ සිසුන්ගෙන්, ඒ වගේම අනිත් යුනිවර්සිටිස් වල ඉන්න විද්‍යාර්ථීන්ගෙන්, අනිත් ලියෝ ක්ලබ් වලින්, ඒ වගේම යුනිවර්සිටි එකෙන් පිටත, ඒ කියන්නේ අපි ගිරගිය ටුරු 1.0 එක ගැන කිව්වොත් ඒක කරේ දිස්ත්‍රික්ක 25ක් ආවරණය වෙන්න මස් ප්ලාන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට අපි දිස්ත්‍රික්ක 25ක තැන් තැන් වල ගස් හිටවුවා. එතකොට අපිට ඒකෙදිත් එම දිස්ත්‍රික්ක 25ම ආවරණය වෙන්න කරපෙකෙදිත් අපිට මුළු ලංකාවෙම ගොඩක් ධනාත්මක ප්‍රතිචාර හම්බුණා. එහෙම තමයි තුරු ප්‍රොජෙක්ට් එකට තියෙන ප්‍රතිචාර. හොඳයි. හොඳ ප්‍රතිචාරත් එක්ක ඉදිරියට යන ව්‍යාපෘතියක්. දැන් අපි මේ කාරණේ පිළිබඳව අතරම කතා කරන්න ඕනේ. දැන් විශේෂයෙන් අපි තරුෂිත් එක්ක මේ කාරණේ අතරම කතා කරොත් දැන් ඔබ තවමත් අධ්‍යාපනය ලබනවා. එතකොට තවමත් අධ්‍යාපනය ලබනවා කියන තැනදී මේ රටේ ආර්ථික වර්ධනය කියන කාරණයට සංවර්ධනය කියන එකට ඔබට වැඩි දායකත්වය තවමත් ලබා දෙන්නට හැකියාවක් නැහැ. මේක අපි කවුරුත් පිළිගන්න ඕන කාරණයක්. හැබැයි යම් ආකාරයක වැඩි වශයෙන් මූල්‍යමය වැයකිරීමක් එක් යන ව්‍යාපෘතින් කීපයක් තමයි ඔබ දියත් කරලා තියෙන්නේ. ඒ සාර්ථකව ක්‍රියාත්මක කරලා තියෙනවා.
එතකොට මේ ව්‍යාපෘති ඉන්නර ඔබ ඉගෙන ගන්න කටයුතු කරන්න ඕනේ විශ්වවිද්‍යාල අනිකුත් කටයුතු සිද්ධ කරන්න ඕනේ විෂය පරිබාහිර කටයුතු සිද්ධ කරන්න ඒ හරහා මෙවැනි මුදල් වැය කරලා සිද්ධ කරන ව්‍යාපෘතින් පවා සිද්ධ කරනවා ආ කලින් කරපු ව්‍යාපෘතිත් එක්කත් අපි කතා කරද්දී කොහොමද මුදල් හොයාගත්තේ මොන වගේ සහයෝගයක්ද ලැබුණේ විශ්වවිද්‍යාලයේ වෙන්නට පුළුවන් නැත්නම් පොදු මහ සමාජයෙන් වෙන්නට පුළුවන් මොන වගේ සහයෝගයක්ද ලැබුණේ එහෙමයි වුණා අපි ආයෙත් කතා කරමු ඇත්තටම තනි පුද්ගලයෙක් මේ වැඩේ කරන්න බෑ අපේ කණ්ඩායම තුළ සමාජිකයන් 20 දෙනෙක් සිටිනා ඒ 20 දෙනා ෆැකල්ටිස් කිහිපයක එතකොට ඒ එකිනෙකාට लेक्चर्स तीन टाइम वेनास एनिसा अभी कट्टी एक टाइम बैलेंस करें अभी तो पुलवांग वेलावट अभी फुड स्टॉल विश्वविद्यालय परिश्रय अपे आचार वरुंगे सह अनदन कार मंडले सहयोगे अतुल अभी फुड स्टॉल कोटुकार्स एंड अपे परित्यागशीली विशेष कैलनी विश्वविद्यालय व्यापृति वल्ट परित्याग परित्यागशीली डोनेशन एक अभी अर मुदर रेस करते හොඳින් ක්‍රියාත්මක කරන ඉදිරියට පවත්වාගෙන ගියා අපි දැන් වැඩසටහන බලන කෙනෙකුටත් හිතෙන්නට පුළුවන් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී අපිත් යම් සහයෝගයක් දක්වන්නට ඕනේ එවැනි කෙනෙකුට ওই ව්‍යාපෘතින් එක සම්බන්ධ වෙන්නට හැකියාවක් තිබුණාම දුරකථන අංකයක් තියෙනවා අපි ඒකත් සඳහන් කරමු ඔව් මෙම ව්‍යාපෘතියට අරමුද නැත්තම් ඩොනේෂන් එකක් කරන්න කැමති පරිත්‍යාගශීලී කවුරු හරි ඉන්නවා නම් මේ දුරකථනයට ඇමතුමක් දෙන්න මගේ කන්ටැක්ට් නම්බර් එක 07 02 239 6864 बिंदु हताई बिंदु देशीय तीस नवे अणुअटाई हेट हतर दुर्कथने अंके हरह उपट है संबंध कर विशेष नदूर एलियट व्यापति कारण मौलिक वशन सहयोगे बलपुर मौलिक अभिप्राय अपे रटे बहु दुष्कर फलात्र जीवत संबंध सुमार पास किलोमीटर गाण पैंगे तमंग लंगब पास पास यूनिवर्सिटी अति समाधान रे बोवेन बहु पिछले कथा कर प्रवृत्ति वार्ता करना पुआत्मा वार्ता कर लीन එතනින් තෙහාට යන ළමයෙකුට අඩුව තරමින් ගෙදරට ගියාට පස්සේ පාඩම් වල ටික කරගන්න ගෙදර ඉදිරිවැඩ කටයුතු කරගන්න විදුලි බලයවත් නැත්තම් ඔවුන් කොයිතරම් දුරට අපහසුතාවයට පත් වේද කියන කාරණේත් අපි අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ඒ නිසා ඔබට මීට ශක්තියක් වලට හැකියාවක් තිබෙනවා මෙවැනි ආකාරයේ ව්‍යාපෘතියක් මනසන අපි මේක කිසිම ඔබට කතා කරන විනිවිද බාඩුකින් උත්තර උන් ක්‍රියාත්මක කරනවා මෙන්න මේ ආකාරයට මුදල් ලබාගෙන මෙන්න මේ ආකාරයේ වැඩ කරුක අපි සිද්ධ කරන්න කියලා අලියෝ සමාජයේ හරහා උන් වඩා විනිවිද බාඩුකින් උත්තර ක්‍රියාත්මක කරන නිසා ඔබට යම් සැකයක් ඇති කරගත යුතු වන්නේ නැහැ ඒ නිසා නැත්නම් ඔබට නැවත දුරකථන අංකය සඳහන් කරන්න 07 02 239 6864 දුරකථන අංකය හරහා ඔබ උන් සම්බන්ධ කරන උන්ට අවශ්‍ය දායකත්වය ලබා දෙන්න කියලා අපි ඔබේ ඉල්ලීමක් කරනවා හරිත ටීවී හැටියට දැන් එතනින් එහාට අපි කතා කරන්න ඕනේ නැත්නම් දැන් ඔබ විශ්වවිද්‍යාලය තුල මේ කටයුතු ආරම්භ කරන්නේ. හරි. ඒක අපි බොහෝ විට දැන් හොඳ මට්ටමේ යනවා කියන එක අපිට විශ්වාසයි. දැන් එතනින් එහාට ඔබ අතර විශාල පිරිසක් ඉන්නවා. ඔබ හරි ඔබගේ කණ්ඩායම හරි ඔබගේ සමාජය හරි අනිත් අයට දැන් පොඩි උත්තේජනයක් ඇති කරආද. දැන් මේක අපි ගෙවල් වලටත් තරයි යනවා. දැන් අපි ගොඩාක් කලා උත්සාහ කරලා තියෙන ගෙවල් ඇතුලේ අපි මොකක් හරි පිටරටකින් ආපු පැලයක් වෙන්න පුළුවන්. අපි අම්මාකාරයකින් මිදුලි පැලෑද්දයක් වකා කරගන්න පිරිස ඉන්න පුළුවන්. හැබැයි අපි හැමෝටම අද විශ්වවිද්‍යාලයේ ඉන්න ළමයි අතරට හරි ඔබට පණිවිඩයක් ගෙනියන්න හැකියාවක් ලැබුණත් මේ කරනවා වගේම දේවල් අපි අපේ ගෙදරත් කරමු. අපි අපේ ගමෙත් කරමු. මේ දේවල් ගෙනියන්න හැකියාවක් ලැබුණා. ඔව් අත්තසෙන් අපිට පුළුවන් වුණා. මොකද මම විශේෂයෙන් කියන්න ඕනේ අපි ටුරිස්ටෝ වලට ගිහිල්ලා එතන අපිට විශාල පැහැදිලි කිරීමක් ලැබුණා කොහොමද මේ ගෙදර අපි පැලයක් හරියට හිතවගන්නේ. පොහොර දාන්නේ හරි එහෙම يعني රසායනික පොහොර නොදා පරිසරයත් එක්ක කොහොමද පැලයක් හිතවගන්නේ කියන එක. එතකොට මට පෞද්ගලිකව අපිත් එක්ක ගිය විද්‍යාර්ථීන් කීප දෙනෙක් කිව්වා මමත් මේ වැඩේ කරන්න ඕනේ ගෙදර ගිහිල්ලා. මමත් මේ විදියට කරන්න ඕනේ. මේක හරිම අමුතු දෙයක්. මේක වෙනස් දෙයක්. මමත් උත්සාහ කරලා බලන්න එහෙම කියලා ලියෝ සමාජයේ නොවන සිසුන් පවා මට පෞද්ගලිකව ඇවිල්ලා කියලා තිබුණා. තව විශේෂයෙන් කියනවනේ ටුරිස්ටෝ එකේදී අපිට තවත් කියලා දුන්නා කොහොමද ප්ලාස්ටික් හරියට ප්‍රතිචක්‍රීකරණය කරන්න එයාලට උදව් කරන්න. අපිට පෞද්ගලිකව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන්න අමාරුයි. ඒ වුණාට අපිට පුළුවන් එහෙම කරන තැනකට ගිහිල්ලා ඒක පරිසරයට මුදා හරින එක නවත්තන්න. එයාලට ඒක දීලා මේක ප්‍රතිචක්‍රීකරණය කරන්න උදව් කරන්න කියලා එයාලට දෙන්න. එහෙම කරන්න අපි කොහොමද මේක හරියට වෙන් කරන්නේ මේවා කොහොමද හරියට කැටගරිස් වලට වෙන් කරලා ඒ විදියට කරන්නේ ඒ වගේ දේවල් කියලා දුන්නා එතකොට ළමයි පෞද්ගලිකව ඇවිල්ලා කිව්වා මේ ගොඩක් හොඳයි මේ ප්‍රෝග්‍රෑම් එක අපි මේකට එක්කන් ආවට ස්තුතියි ඔයාලට මේකෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා කොහොමද මේ දේවල් කරන්න කියන එක
ඒ අපිට ප්‍රතිචාර හම්බුණා. ඉතින් මම හිතනවා අපි මේකෙන් අපේ කියන්නේ සමාජයට යම්කිසි මේ උත්තේජනයක් දුන්නා කියලා. එකිනෙක අපිට සතුරන්ට කියවකුත් තිබෙනවා ඔන්නේ ප්‍රායෝගික ක්‍රියාත්මක කරන නිසා වෙන්න. දැන් තරුෂි අපි අන්තර්ජාලයේදී ව්‍යාප්තිය පිළිබඳව කතා කරද්දී 1.0 ව්‍යාප්තිය සාර්ථකව අවසන් කරා 2.0 ව්‍යාප්තිය පිළිබඳව කතා කරා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ 3.0 ව්‍යාප්තිය කරනවාද කියලා. ඉදිරියට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. දැන් අපි ආර්ථික වශයෙන් ගත්තොත් මේක තරම හැමෝටම අමාරු කාලයක් අපි ඉන්නේ. ආර්ථික වශයෙන් අපි දැන් පසුබෑමක් තියෙන අවස්ථාවක ආ වර්තමාන අපිට යම් ඉදිරි දක්වා ගති කරගන්න හැකියාවක් තිබුණා. දැන් අපේ රටේ තත්ත්වයට පිටත ගමන් කරමින් ඉන්නවා කියන කාරණේ. එවැනි අවස්ථාවක තුරු 3.0 ව්‍යාප්තිය පටන් ගන්න අවස්ථාවක් තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම අපි දැක්ක මේ ප්‍රොජෙක්ට් එක අපි කරපුකෙන් කොච්චර මිනිස්සු ප්‍රමාණයක් එයාලගේ ජීවන තත්ත්වය උසස් කරගන්න කටයුතු කරලා තියෙනවාද කියලා. අපි දැක්ක ඒ ළමයිට අපි විදුලිය ලබා දුන්න නිසා ඒ ළමයි කොච්චර ඒකෙන් ප්‍රයෝජන ගත්තද කියලා. අපිට ඒ මල්ලි කෙනෙක් මැසේජ් එකක් දාලා කිව්වා අක්කේ ඔයාලා මේ ලයිට් අරන් දුන්න නිසා අපි මේ පාර ඒ විදුලි බිබුලට වෙසක් කූඩුවක් හදලා එල්ලුවා. කොච්චර සතුට වෙනවද මේ මිනිස්සු. යුනිෆෝම් එකක් අයන් කරගන්න උදේට එහා ගෙදරට ගිහිල්ලා අයන් කරගෙන ආයෙ ගෙදරට දුවගෙන ආවිල්ලා පාසල් යන ළමයිට අපි විදුලි ආලෝකය ලබා දුන්නාම ඒ ළමයිට ඒක කොච්චර පහසුවක් එන්නේ නැද්ද? අපිටත් කොච්චර විදුලිය තිබ්බහම කොච්චර පහසුද? පැයකට දෙකකට පවර් කට්ටයක් වුණාම අපිට ඒක ගොඩක් අපහසුතාවයක්. ඒ වගේ ගොඩක් දුෂ්කර ආර්ථික අපහසුතා තියෙන ළමයි පිරිසකට කට අන්ධකාරයේ තිබෙන ජීවිත ආලෝකමත් කරන්න අපිට හැකි වුණා. ඒ නිසා ඒ ප්‍රොජෙක්ට් එකේ සාර්ථකත්වයේ අපි S2 ගෙම දුටුවා. ඒ නිසා අපි ඉදිරියටත් මේ වගේ සමාජ සත්කාර කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි ඔබට සුබපතන ඉදිරියට තියෙන සමාජ සත්කාර ඔබගේ සමාජය හරහා හොඳින් පවත්වාගෙනට හැකියාව ලැබෙන්නට කියලා අපි අද දවසේ කතා කරමින් සිටිනවා. කැලණි විශ්වවිද්‍යාලය ලියෝ සමාජයේ මගින් ක්‍රියාත්මක කරන විශේෂ ව්‍යාපෘතීන් කිහිපයක් පිළිබඳව අපි කෙටි විරාමයකට යොමු වන්නට සූදානම් සිටිනවා. විරාමයෙන් අනතුරුව අපි කැලණි විශ්වවිද්‍යාලය ලියෝ සමාජයේ පිරිසිදු ජලය හා බලශක්ති සංරක්ෂණ ඒකකයේ සම අධ්‍යක්ෂකව සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ කතාබහ ඉදිරියට පවත්වාගෙන යාමට. රැඳී සිටින්න අප සමග. වැද්දගේ උපහාර හරිත මැදිරියේ සිට ඔබ අලුත් සම්බන්ධනා ජීවිතාර්ථ සමගින් අද දවසේ අප විශේෂ කාරණයක් පිළිබඳව කතා බහ කරමින් සිටින්නේ කැලණි විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයට අපි ආරාධනා කර සිටියා. ලියෝ සමාජය වගේ ක්‍රියාත්මක කරන විශේෂ ව්‍යාපෘතීන් කීපයක් පිළිබඳව කතා කරන්නට ඒ හරහා තුරු ව්‍යාපෘතිය සහ අඳුරෙන් එළියට කියන ව්‍යාපෘතීන් පිළිබඳව අපි බොහෝ කාරණා කතා කරමින් ඉන්න අවස්ථාවක් මේක. අපි මේ කතාව බහට ලියෝ සමාජය පිළිබඳව කතා කරන්නට අවශ්‍ය නිසාවෙන් මෙහි මොහොතේ සම්බන්ධ කරගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ පිරිසිදු ජලය හා බලශක්ති සංරක්ෂණ ඒකකයේ සම අධ්‍යක්ෂක නිල්කා නවෝදනීව අපි බොහොම ආදරෙන් ඔබව පිළිගන්නවා. අයිබෝ. හොඳයි අපි කතා කරන්න ඕන ලියෝ සමාජය පිළිබඳව. මොකද දැන් මේ බොහොම ව්‍යාපෘතීන් ආරම්භ කරන්නට මේ විදිහට පවත්වාගෙන යනට වඩා සාර්ථක ඉදිරියට පවත්වාගෙන යනට මූලිකවම සිද්ධ වුණේ ලියෝ සමාජය හරහා ලියෝ ක්ලබ් කරන අපි ළඟම වචන කියනවා. එතකොට අපි ආරම්භයක් විදිහට ප්‍රවේශයක් විදිහට කතා කරමු. මොකද ලියෝ සමාජය කියන්නේ කොහොමද මේක ආරම්භ වෙන්නේ කියන කාරණේ. අපිටම අද ලංකාවේ ලියෝ සමාජය යටතේ තවත් කුඩානු ලියෝ සමාජ විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ලියෝ සමාජය තමයි කැලණි විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජය කියන්නේ. ඒක නිකම්ම නිකන් ලියෝ සමාජයක් නෙමෙයි. ඉතාම විශේෂ නමක් තියෙන ලියෝ සමාජය. ඒ කියන්නේ අපේ ලියෝ සමාජයේ වර්ෂයකට ව්‍යාපෘති 55කට වැඩිය ක්‍රියාත්මක වෙනවා. අපේ ලියෝ සමාජය ලියෝ සමාජ අතරින්ම ගත්තාම වැඩිම සමාජිකයන් පිරිසක් ඉන්න ලියෝ සමාජය. ඉතින් මේ සමාජිකයන් හසුරුවා ගන්න එකම අපිට ප්‍රශ්නයක්. ඒ නිසා අපි අපේ ලියෝ සමාජය 91 14කට බෙදලා තියෙනවා. ඒ බෙදලා තියෙන්නේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල්ස් එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන අභ්‍යාසයට අනුව. ඒ බෙදලා තියෙන ඇවෙනියු 14න් එකක් තමයි මම සමාජ අධ්‍යක්ෂකා විදිහට කටයුතු කරන. දැන් අපේ අර කිව්වා වගේ
අඳුරෙන්ගලියට තුරු ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන පිරිසුදු ජලය සහ බල ශක්ති කර්මනාකරණ ඒකකය කියන්නේ. හරි. එතනින් එහාට අපි දැන් කතා කරන්න ඔබ සඳහන් කරා දැන් ඔබ දැන් අපි මූලික වශයෙන් අද දවසේ ජීවිත අර්ථතර කතා කරන ප්‍රධාන වශයෙන් ව්‍යාපෘති දෙකක් පිළිබඳව තුරු ව්‍යාපෘතිය සහ අඳුරෙන් ගලියන ව්‍යාපෘති දෙක. අපි ඔබ සඳහන් කරා ව්‍යාපෘතියෙන් 55කට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරා කියලා. අනිකුත් ව්‍යාපෘතිය පිළිබඳව අපි සඳහන් කිරීම කරන මෙන්න මේ වගේ ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරන්න ඕන. ඔව් අනිවාර්යෙන්. ඒ කියන්නේ දැන් අපි බෙදලා තියෙන නියෝ සමාජය අපි නියෝ සමාජයේ ඒකක 14කට බෙදලා තියෙන ඒ 14ම අනිවාර්යයෙන්ම ව්‍යාපෘති 3ක් හෝ 4ක් සිද්ධ කරන්න ඕනේ. ඊට අමතරව අපේ නියෝ සමාජය තවත් නියෝ සමාජව සමග එකතු වෙලා සහයෝගයෙන් තවත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් අපේ පිරිසුදු ජලය සහ බලශක්ති කර්මනාකරණය කියන අපේ ඒකකය අපේ ඒකකයේ මේ අවුරුද්දේ ක්‍රියාත්මක කරනවා ව්‍යාපෘති 4. ඒ දෙකක් තමයි අඳුරෙන් එළියට සහ තුරු කියන්නේ. ඊට අමතරව අපි සම්පූර්ණ වශයෙන්ම කරලා නිම කරා දියදහර කියන ව්‍යාපෘති. එතකොට ඒකෙදී අපි ආරච්චි කට්ටුව ධම්මාලෝක විද්‍යාලයට වතුර මෝටරයක් ලබා දීලා එයාලට ලිඳක් තිබුණා. හැබැයි වතුර මෝටරයක් තිබුණා. ඉතින් අපි වතුර මෝටරයක් ලබා දීලා එයාලට අවශ්‍ය ජල පද්ධතිය ටැප් ලයින් එක අපි දීලා ටැංකියක් දීලා ඒක තාම සාර්ථකව නිම කරා. ඒක එයාලට ලොකු අවශ්‍යතාවයක් වෙලා තිබුණා. ඊට අමතරව අපි සිද්ධ කරා සිනහව කියන ව්‍යාපෘතිය. සිනහව කියන ව්‍යාපෘතිත් අපි බුලත් කොහපිටිය නිවුස් මිය කනිෂ්ඨ විද්‍යාලයට ගිහිල්ලා ඒ එයාලට අවශ්‍ය පොත්පත් ඒ දේවල් දීලා ඊළඟට එයාලත් එක දවසක් ගත කරලා ඇතර මේ ළමයි මේ ලෝකේ දැකලා නැහැ අපි දැකපු තරම් මේ ලෝකේ දැකලා නැහැ. ඉතින් ඒ ළමයින්ට මේ අලුත් ලෝකේ ගැන කියා දීලා එයාලට අලුත් මාවතක් විවර කරලා දීලා තමයි අපි ආවේ. ඒ වගේ ඒ මම කිව්වේ උදාහරණ කීපයක් විතරයි. ඒ වගේ තවත් විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් සිද්ධ කරනවා අපේ ඇවෙනිම කැටිත්. බොහොම හොඳයි. මොකද අපි අගේ කළ යුතුම කාරණයක්. මොකද ඒ හැම ව්‍යාපෘතියම සමහර වෙලාවට අපි ඍජුවම කතා කරන්නේ මනුෂ්‍යත්වයේ කියන කාරණයට. පැහැදිලිවම බොහෝ ව්‍යාපෘතීන් හරහා අපි ඒ අගේ කරනවා. මොකද මිනිස්සුන් හැටියට අපි මේ පිළිබඳ සංවේදී වීම ඉතාමත්ම වැදගත් වෙන නිසා වෙන්නේ. අපි තවදුරටත් ලියව සමාජය පිළිබඳව කතා කරනවා. ඊට පෙර ආතෝ තරුෂි ඔබත් එක්ක කතා කරන්න හිතුණා. දැන් ඕනෑම ව්‍යාපෘතියක් අපි ඕනෑම වැඩ පටන් ගන්නවා කියන්නේ ඇත්තට මේක අභියෝගයක්. අපි දන්නේ නැහැ කොයි අවස්ථාවේ පටන් ගන්න වේද, කොයි අවස්ථාවේ නිම කරන්න වේද, වැඩේ පවත්වාගෙන ඉදිරියට යද්දී මොනවද ප්‍රශ්නේද කියලා. මම කල්ලිත්තු අපේ කණ්ඩායමේ 22කින් යුත් කණ්ඩායමක් කියලා අපේ අධ්‍යාපන කටයුතු විශ්වවිද්‍යාලයේ අපේ assignments සහ අපේ අනිකුත් බාහිර කටයුතු sports ඒ දේවල් ඔක්කොම අපි කළමනාකරණය කරගෙන තමයි මේ ව්‍යාපෘතිය කරන්නේ. එතකොට අපිට site visit තියෙනවා. ඒ ගෙවල් අපි නිරීක්ෂණය කරන්න යනවා. එතකොට අපි ඒ ගෙවල් වල තොරතුරු අරගෙන සහ අපි විදුලි බල මණ්ඩලයට ගිහිල්ලා එයා ඒ කාර්ය මණ්ඩලයක කතා කරලා අපි අපේ කාලයෙන් ගොඩක් වැය වෙනවා මේ ප්‍රොජෙක්ට් එකට. මොකද අපි සෑහෙන අවබෝධයක් තියාගෙන තමයි මේ ප්‍රොජෙක්ට් එක කරන්න ඕනේ. ඒ නිසා අපිට මුදල් සොයා ගැනීමේදී සහ අපේ අධ්‍යාපන කටයුතු සහ අපේ බාහිර කටයුතු ඔක්කොම කළමනාකරගෙන මේ ආපෘතිය කරගෙන යාමේදී අපිට සෑහෙන ලොකු අභියෝගයක් වුණා. නමුත් ඔබේ අභියෝගය හොඳින් සාර්ථකව කණ්ඩායමක් හැටියට විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් හැටියට ඔබ ජයගෙන තිබුණා කියන කාරණ අපිට තාමත් පැහැදිලි සහ ඉදිරියේදී දැන් මේවා හද්දි මේවා දකිද්දී අපිටුණත් ඇත්තම කැමැත්තක් ඇති වෙනවා ඔබට උදව් කරන්න ඕනේ මේ පිළිබඳව මඟ පෙන්වීමක් කරන්න ඕනේ යම් ආකාරයක මූල්‍ය ශක්තියක් ලබා දෙන්න ඕනේ මේ කාර්ය දෙපළ වැඩසටහන බලන ඔබටත් ඒ හැඟීම ඇති වෙනවා ඇති ඔන්න සම්බන්ධ කරන්න හැකියාවක් තිබුණා ඉදිරියට කතා වැඩසටහන අවසානයේ නැතත් ඔබට සඳහන් කිරීමක් සිදු කරන්න දැන් නෙල්කා අපි ලියව සමාජය පිළිබඳව කතා කරද්දී කැලණිය විශ්වවිද්‍යාලයේ ලියව සමාජය දැන් අපි දන්නවා ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය රජයේ මගින් ක්‍රියාත්මක කරන රජයේ විශ්වවිද්‍යාල කීපයක් තිබෙනවා. අතරින් එහාට ගිහලා අපි පෞද්ගලික විශ්වවිද්‍යාල කීපයක් පිළිබඳව කතා කරනවා. රජයට අනුබද්ධිත වෙනත් විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. මේ හැම විශ්වවිද්‍යාලයකම විවිධාකාරයේ සමාජ ක්‍රියාත්මක කරන බව අපි දන්නවා. ඒක අපි හැමෝම දන්න කාරණයක්. දැන් ඔබට මම ප්‍රශ්නයක් යොමු කළොත් අනෙකුත් විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක අනෙකුත් සමාජත් එක්ක ලියව සමාජය කොහොමද වෙනස් වෙන්නේ? ඇයි ඔබ අනෙක් සමාජත් එක්ක වෙනස්? එතනම කැලණිය විශ්වවිද්‍යාලය ලියව සමාජය කියන්නේ ඔබ ඔය කිව්වා අනෙකුත් සමාජ සත්කාර කරන ලියව සමාජය. ලියව සමාජ සහ අනෙකුත් ඒ සමාජ අතරින් තාම විශේෂ වෙච්ච සමාජය. ඒ ඇයි කියනවනේ අපේ සමාජිකත්වය ගන්නම කියන්නේ වසරකට අපේ සමාජිකත්වය ගන්නවා
විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් විශාල ප්‍රමාණයක් සමාජගත වෙනවා කියන හැමෝම කැමැත්තෙන් ඉන්න ලියෝ සමාජයත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ. ඒ කැමැත්තෙන් ඉන්නේ මේකින් වෙන සමාජ සත්කාර නිසා. විශේෂයෙන්ම ගත්තොත් අපේ ලියෝ සමාජය කියන්නේ වැඩිම සමාජික පිරිසක් ඉන්න ලියෝ සමාජය. ඒ විතරක් නෙමෙයි අර කලින් සඳහා කරපු වෙන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සිදු කරනවා. ඒ ඒව ගොඩක් මනුෂ්‍යත්වයක සබඳී තමයි. හැබැයි අපි මනුෂ්‍යත්වය විතරක් නෙමෙයි අපි අරමුණු කරගන්නේ. කියන්නේ අපේ මූලික පරමාර්ථ අපේ ලියෝ සමාජයේ සමාජිකයන් කියන දේ තමයි. කාගේ හරි මූණකට සිනහවක් ගේන්න. තව කාගේ හරි මූණකට සිනහවක් ගේන්න උදව්වක් කරලා අන්නේ ඒක තමයි අපේ මූලික පරමාර්ථය. හැබැයි ඒ විතරක් නෙමෙයි. අපි ජීවත් වෙන මේ පරිසරයට අපි උදව් කරනවා. ඒ කැණි විශ්වවිද්‍යාල ලියෝ සමාජය වෙනස් වෙන පවතනක් තමයි අපි වෙනස් විදිහට හදනවා. ඒ කියන්නේ අපි සමහර වෙලාවට අපි සාගරයත් එක්කත් කරන ව්‍යාපෘති කොරල් හිටවීම කඩලාන පරිසරය ඒ ගැන ඒ විතරනේ දැන් අපේ තුරු ව්‍යාපෘතිය තියෙනවා. ඒ වගේම පරිසරයට ඕනේ දේවලුත් අපි කරන අපි ජීවත් වෙන පරිසරයටත් අපි උදව් කරනවා. ඒ නිසා ඒ දැනුනේ කැණි විශ්වවිද්‍යාල ලියෝ සමාජයේ ඒ ඉන්න සමාජිකයින් ඒ ඉන්න නිලධාරී මණ්ඩලය එයාලා හැම වෙලෙම වෙනස් විදිහට හිතන්නේ. අපි වෙනස් ව්‍යාපෘතියක් කරනවානේ. දැන් හැමෝම කරන්නේ ගිහිල්ලා කොහේ හරි තැනක් පිරිසිදු කරන එක විතරයි. අපි දන්න බීච් ක්ලීන් අප් කියලා කරනවා. ඒක තමයි ව්‍යාපෘතිය. හැබැයි අපි ඊට වැඩිය වෙනස් දෙයක් කරන්න ඕනේ. අන්න ඒ වගේ වෙනස් විදිහට හිතන ලියෝ සමාජය තමයි කැමේෂිගල් ලියෝ සමාජය. ඒකට හොඳම උදාහරණය තමයි තුරු ව්‍යාපෘතිය. දැන් අපි කරේ හරිත ගොඩනැගිලි සංකල්පය යටතේ. ඒක අපි අපේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ටම අපි ඒක හඳුන්වා දුන්නා. අපේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේම අපි ඒක සිදු කරා. ඒ විදිහට අපේ කැලණිෂාදී නිව සමාජය කියන්නේ වෙනස් ආකල්ප තියෙන මිනිස්සු ඉන්න තැන. වෙනස් ආකල්ප තියෙන විද්‍යාර්ථීන් ඉන්න සමාජිකයින් ඉන්න තැන. මේ අඳුරෙන් එළියට තුරු කියන්නේ ඒකට හොඳම උදාහරණ දෙක. දැන් මේ කාර්යයෙන් මට අත්‍තරම ඔබෙන් අහන්න හිතුණා දැන් සමානවට අපි වැඩකඩ සිද්ධ කරගෙන යද්දී විශ්වවිද්‍යාලය තුළ අපිත් එක්කම අධ්‍යාපනය ලබන අය ඉන්නවා යම් ආකාරයක ආර්ථික අපහසුතාවය තියෙන අය වෙන්න පුළුවන්. සමහරවිට අපි අපේ තිබෙන අපහසුතාවන් ආර්ථික අපහසුතාවන් අපි අනිත් අයට ප්‍රකාශ කරන හරිම අඩුවෙනි. හැබැයි ඔබට හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ ඔබත් එක්කම ඉගෙන ගන්න ඔබත් එක්කම ඉන්න විද්‍යාර්ථීන්ට යම් ආකාරයක සහයක් දෙන්න අවශ්‍යතාවයක් සිද්ධ වෙනවා. ලියෝ සමාජය හරහා එවැනි කටයුතු සිද්ධ කරනවා. ඔව් අනිවාර්යයෙන්ම එතනදී අපි සමහර වෙලාවට ව්‍යාපෘතියක් නොකරන්න පුළුවන්. හැබැයි අපේ ලියෝ සමාජය කියන්නේ එක පවුල. අපේ ප්‍රධානම කෙනා තමයි අපේ ලියෝ සමාජයේ සභාපතිවරයා. එතනින් පල්හට ඉන්න හැමෝම එකතු වෙලා එක පවුලක් විදිහට තමයි මේ ලියෝ සමාජය අරගෙන යන්නේ. ඉතින් අපි කාට හරි සමාජිකයෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අපි අපේ නිලධාරි මණ්ඩල කාට හරි දැනුවත් කරාම අනිවාර්යයෙන්ම අනික් අය එකතු වෙලා එකිනෙකට උදව් කරනවා. හැම වෙලෙම අපිට ඒක දකින්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වල සමහර වෙලාවට මේ ව්‍යාපෘති නිසා දැන් ව්‍යාපෘතිට එන්න බැරිව කෙනෙක් ඉන්නවා. මේක වැඩ කරන්න කැමති. හැබැයි අර අපි එක එක තැන් වලට යනවා ව්‍යාපෘති කරන්න. එහෙම වුණාම යාළට අර මුදල දරා ගන්න බෑ. එහෙම වෙලාවට එහෙම වෙලාවට කරන්න අනික් අය එකතු වෙලා ඒ කෙනාවත් එකගෙන යනවා. එයාලට මොකක් හරි ගෙදර ප්‍රශ්න ඒ වගේ තියෙනවා නම් අපි ඒ දේවල් වලට උදව් කරනවා. මුදල් වලින් වෙන්න පුළුවන් එහෙම නැත්තම් ආහාර සම්බන්ධයෙන් එහෙම එයාලට ඒවා ලබා දීලා ඒ විදිහට අපේ දැන් ඒ කියන්නේ විද්‍යාර්ථිකයන් අපේ යාළුවෙක්නේ අපි එයාලට ඒ විදිහට අර මිත්‍රශීලීව තමයි අපි උදව් කරන්නේ. හොඳයි මිත්‍රශීලීව සොයා බලලා අනිත් අය වෙනුවෙන් කැප වෙලා පොද්වේ සමාජය වෙනුවෙන් වැඩ කටයුත්තක් කරන කැලණි විශ්වවිද්‍යාලය ලියෝ සමාජය සහ ලියෝ සමාජයේ හරහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතීන් කීපයක් පිළිබඳවයි අද දවසේ ජීවිතාර්ථ හරහා අපි කතා කරේ. අපි අද දවසේ ජීවිතාර්ථ අවසන් කරනවා. මම ඔබට දුරකථන අංකයේ අලිතරක් සඳහන් කරනවා. ඔබට හැකියාව තිබෙනවා මේ බොහෝ කාරණාවලට ඔබට හිතනවා නම් ඔබට සහායක් දක්වන්නට අවශ්‍යයි කියලා 0700239864 දුරකථන අංකයේ හරහා ඔන්න සම්බන්ධ කරගන්න සහ ඒ අවශ්‍ය තොරතුරු ලබා ගන්නට හැකියාව තිබෙනවා. අපි අද දවසේ සම්බන්ධය පිළිබඳව බෙහෙවින් විස්තර කරනවා කැලණි විශ්වවිද්‍යාලය ලියෝ සමාජය නියෝජනය කරමින් සහභාගි වන නෙත්මිනි වීරසිංහ වගේම තරුෂි දෙවිත්මිකා සහ නෙල්කා නවෝදෙනි ඔබ තිදෙනාම අපි බොහොම ආදරෙන් අපි මතක් කරනවා සහ අද දවසේ සම්බන්ධ වී පිරවද ඔබට ස්තුති පිරිනමන ඔබට සමුදෙනවා අයබෝන්. එසේ නම් අපි අද දවසට ජීවිතාර්ථ අවසන් කරන ජීවිතාර්ථ අවසන් කරද්දී ඇත්තටම මොවුන්ගෙන් ආපු අදහසක් මගේ හිතට පැලපදියම නැයි කාලේ ඔබට කියලාම අවසන් කරන එක හොඳයි කියලා. අපි හැමදාම වැඩ කරගෙන යද්දී අපි උත්සාහ කරන්න ඕනේ අනිත් අයගේ මොකට සිනාවක් ගේන්න අනිත් කෙනෙක් වෙනුවෙන් පොදුවේ සමාජය වෙනුවෙන් එහෙම නැත්නම් පරාර්ථකාමිත්වය වෙනුවෙන් අපිට යමක් කරන්නට පුළුවන් නම් එයයි මනුෂ්‍යත්වය එයයි ජීවත් වෙනවා කියන්නේ. අපි හැමෝම ලබන සතියේ ජීවිතාර්ථ තුනේ සුබ සතියක් ඔබට.
අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණි චාරිතාවයි හරිත රූප වාහිනි නාලිකාවයි රසක සිසාරා සරණි චාරිතාවයි ලුණු දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මගේ රට සරු කරවන ගුවි තේකට සවි ශක්තිය අය දින රසත සිසාරා සරණ චාරිතා ගලනා ඇල දොල වැඩෙනා ගහ කොල සත් වග සුරකින බවට සපත කළ දෙකුල මලේ බීග ඉවත හල මිනිසත් කමරක සිත් සුවපත් කළ රසත සිසාරා සරණ චාරිතා Oh,